අටමාටු වාරිකයකට ලීසිං කමර්ශල් බැංකුවෙන්. ජාතික ජනබලවේගේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ජය තහවුරු කරන ජන රැලිමාලාවේ තවත් රැලියක් ඊයේ මූතෝරිදී පැවැත්වුණා. අපිට දකුණේ ජනතාවගේ විශ්වාසය විතරක් ආණ්ඩුවක් මදි. මේ මුතුරුවල මුස්ලිම් ජනතාවගේ විශ්වාසයත් අපිට අවශ්‍යයි. මොකද අපේ රටේ ආණ්ඩුව හැදෙන කොහොමද ඉස්සර? අනේකාට විරුද්ධව ආණ්ඩුව හැදුනේ. 2005 ආණ්ඩුව හැදෙන්නේ උතුරට විරුද්ධව. 2010 ආණ්ඩුව හැදෙන්නේ යුද්ධය ඉවර කරා කියලා. යුද්ධය ඉවර වුණාට පස්සේ ජාතිවාදී දේශපාලනේ වැටෙන්න පටන් ගත්තා. පාලකයන්ගේ පැවැත්ම අනතුරට ලක් වුණා. නැවත ඒගොල්ලෝ ජාතිවාදී වපුරන්න පටන් ගත්තා. වඳ කොත්තු පිළිබඳ කතා, වඳ ඇඳුම් පිළිබඳ කතා ආස්කුපාර සැලසුම් කරලා සිද්ධ කරා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එන්ද 2019 ආණ්ඩුව හැදින්නේ මුස්ලිම් ජනතාවට විරුද්ධව. ජාතිවාදයට වැටුන් නැති, කොයි වෙලාවෙත් ජාතිවාදේ තෝරාගත්තු නැති එක ව්‍යාපාරයේ මේ ඡන්දෙදි තියෙන්නේ ඒ ජාතික ජනබලවේගය විතරයි. අපිට අද ඕන මොන වගේ ආණ්ඩුවක්ද? අපේ රටේ ආණ්ඩුව හැදුනේ බෙදිලා. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට අපි ආණ්ඩුවක් හදමු. උතුරද, නැගෙනහිරද, දකුණද එකම දේශපාලන කොටියකට ගේන ඒක තමයි ජාතික ජනබලවේගය. ත්‍රිකුණාමලයේ පැවති ජනරැලියකටද ජනාධිපති ධුර අපේක්ෂක ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක එක් වුණා. දිනවරයි තෙල්ටේක මලකඩ කන්නේද? මලකඩ කන. උක් තොංගණන් අඹරලා සීනි නිෂ්පාදනය කර කන්තලේ සීනි සමාගම තිබ්බ. දැන් මැසින් පරණයා කඩවලට විකුණනවා. අපිට වෙච්චිදී ඇඹිලි පිටියේ මහා කඩදාසි කම්මලක් තිබ්බා. මොකද කරේ? මැසින් ටික ගලවලා පරණයා කඩවලට විකුණා. පුත්තලම සිමෙන්ති කම්මලක් තිබ්බා. විකුණලා දැම්මා. වැලිසර කිරිපිටි කම්මලක් තිබ්බා. වහලා දැම්මා. අපේ දේශපාලනයේ අපේ ආර්ථිකයේ මුළුමනින්ම ගේනවා බුදිනවා. ගේන එක ලාභයි, හදන එකට වඩා ඇමතියට. අන්න අපි පළමු වතාවට ආණ්ඩුවක් හදමු. අපේ රටේ ජාතික නිෂ්පාදනයට යලි පණ දෙන ආණ්ඩුවක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.